අයිබුවන් සමිට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තර ඉන්දු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් දිනට ආර්ථිකය සහ මිත්‍රත්වයේ තරකර ගැනීමට යෝජනා රැසක් MD New Diamond නෞකාව අයත් සමාගම රුපියල් මිලියන 442ක් ශ්‍රී ලංකාවට ගෙවීමට පොරොන්දු වෙයි ඉපොලෝගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙක් කුඩු සමග අත්අඩංගුවට පොලිස් වෙඩිපහරින් මිය ගිය කුඩු රෝහාගේ අවසන් කටයුතු දැඩි ආරක්ෂක රැකවල් මැද්දේ භික්ෂුන් වහන්සේට මෙන්ම බෞද්ධ ජනතාවට සමීපව කටයුතු කරන්න මහා සංඝරත්නයෙන් විපක්ෂ නායකවරයා වෙත ඉල්ලීමක් පක්ෂයේ ගොඩ ගන්න කවුරුත් නැහැ හිටපු ජනපති චන්ද්‍රිකා කියයි පොල් ඕනද මිනුම් පටියක් අරන් කඩේ යන්න රජෙන් පොල් වලට උපරිම මිල පොසිටිව් වී යලි නෙගටිව් වූ රුසියානු ජාතිකයාගේ ප්‍රතිදේහය තුල තවමත් COVID-19 වෛරසය වසංගත රෝග විශේෂඥයින් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාක්ෂික සාකච්ඡාවක් වීඩියෝ තාක්ෂණයේ උසේ අද පැවැත්ුණා. එහිදී දෙරට අතර විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සංවාදය අද පෙරවරුවේ පැය දෙකකට ආසන්න කාලයක් වීඩියෝ තාක්ෂණයේ උසේ පැවැත්ුණා. මෙවන විට මුළුමහත් ලෝකයටම අභියෝගයක් වී ඇති ඉන්දියාවට බරපතල තර්ජනයක් එල්ල කරමින් පවතින COVID-19 වෛරසය පිළිබඳවත් එය පාලනය කර ගැනීම සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාව COVID පාලනය කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. ඈත අතීතයේ සිට පවතින මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් දිරටේ මිත්‍රත්වයේ තවදුරටත් විදහා දැක්වූ සුවිශේෂී මොහොතක් ලෙස MT New Diamond නෞකාවේ ප්‍රබල ගින්න නිවා දැමීමට රටවල් දෙකෙහිම දායකත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා. එමෙන්ම දිරටට වැදගත් ආර්ථික, සමාජීය සහ දේශපාලනික සම්බන්දතා තරකර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉතා සුහදශීලී ලෙස අදහස් හුවමාරු වී තිබෙනවා. ජාත්‍යන්තර මුහුද මාර්ග වලට සමීපව පිහිටා තිබීම නිසා මතුවන ආරක්ෂක සුරක්ෂිත සහ දේශ සීමා සම්බන්ධ තර්ජන වලට විසඳුම් ලබා දීමේදී අපි අප රටවල් සමීපව කටයුතු කිරීමත් අවශ්‍ය බවත් ඔබ හැම අවස්ථාවෙදී මේට සහයෝගය දක්වන බවත් අපි දන්නවා. නිව් ඩයමන්ඩ් තෙල් නෞකාවේ ගින්න හමුවේ සාමූහිකව ගත් ක්‍රියාමාර්ග මගින් පෙනියන්නේ අපි දෙරට අතර සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීම දෙරටටම විශාල ප්‍රයෝජනයක් වෙන බවත් ඔබ දන්නවා. කොයිත් දානමය ගෝලීය වසංගතය නිසා සිදු වූ ආර්ථික කඩාවැටීම හමුයි ඉන්දියාවේ වෙළඳපොළ සඳහා භාණ්ඩ සැපීමේදී ශ්‍රී ලංකාව නිෂ්පාදන අංශවලට වැඩි අවස්ථාවක් ලබා දීම සුදුසු බව මගේ වර්ධනය සඳහා යෝග්‍ය බව මා පිළිගන්නවා. ආගමික සංස්කෘතික සමානකම් ඇති අපත් දෙරට අතර පවතින නොමැදී මිත්‍රත්වය ඒස් අයුරින් පවත්වාගෙන යාමටත් අපි මූලිකත්වය ලබා දෙන බව මතක් කරනවා. අපේ ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර තිබෙන ඓතිහාසික සම්බන්ධතාවය පදනම් කරගෙන මේ සියලු අභියෝග ජය ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන අනතුරට ලක් වූ MT New Diamond නෞකාවයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442ක සම්පූර්ණ වන්දි මුදල ඉතා ඉක්මනින් ලබා දීමට එම සමාගම එකඟතාවය පළ කර තිබෙනවා. රමාතජේ යටතේ බොරතෙල් ප්‍රවාහනය කරමින් සිටියේදී මෙරට මුහුදු සීමාවේදී පසුගියදා ගිනිගෙන අනතුරට ලක් වූ MT New Diamond නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442ක සම්පූර්ණ වන්දි මුදල ඉතා ඉක්මනින් ලබා දීමට එම සමාගම එකඟතාවය පළ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නෞකාවේ හිමිකාර සමාගමේ නීතිඥවරුන් දැනුම් දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ. මූලික වන්දි ගෙවීමක් ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් රුපියල් මිලියන 340ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ අතර පසුව අවසන් ඇස්තමේන්තුව ලෙස පසුගියදා තවත් මිලියන 100ක් ද ඇතුළුව රුපියල් මිලියන 442ක වන්දි මුදලක් ප්‍රකාශයට පත් කළා. මේ වන විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩවල මිල ගණන් හොර රහසේ සීක්‍රෙන් ඉහළ යමින් පවතිනවා. මේ විදිහට මිල ගණන් ඉහළ යන පොල් මිල පාලනය කරන්න රජයේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. කෙසේ වෙතත් වට ප්‍රමාණය මත පොල් අලෙවි කිරීම සහ රුපියල් 70ක් වැනි විලකට පොල් අලෙවි කිරීම බරපතල ගැටලුවක් බවයි ව්‍යාපාරිකයින් පවසන්නේ.
මොනද කරන්න වුණත් කලින්ම අපි කාලා බීලා ඉන්න ඕනේ. හැබැයි දැන් අපි මේ කන්න බොන්න හොයාගන්න ද්‍රව්‍යවල එහෙම නැත්නම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල අඩුම කුඩුමවල මිල ගණන් මහා විශාල ලෙස ඉහළ යාමත් එක්ක ජනතාවට ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙලා. මෙහෙම ගියොත් කන එකත් ලොකු ප්‍රශ්නයක් බවට තමයි පත් වෙන්නේ. මේ වන විට එළවලු සහල් විතරක් නෙවෙයි පොල්වල ගණන් අහනකොට එළව පොල් පේන මට්ටමට ගණන් වැඩි වෙලා. ඊය දවසේදී මේ රට පුරාම පවතින කහහිඟය පිළිබඳව සියත ප්‍රවෘත්ති අංශය පුළුල් අනාවරණයක් සිදු කළා. අපි අද මේ ඉහළ යන පොල් මිල සහ රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳව තොරතුරු සොයා බලන්න හිතුවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිල පිළිබඳ දක්වමින් ගැසට් නිවේදනයක් ඊයේ මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර තිබෙනවා. ඒ අනුව පොල් ගෙඩියක උපරිම මිල සටහන් වන්නේ පොල් ගෙඩිය ඇති වට ප්‍රමාණය අනුවයි. පොල් ගෙඩියක වට ප්‍රමාණය අනුව පොල් ගෙඩියක් අලෙවි කර හැකිද? එය කතරම් ප්‍රායෝගිකද? අපි අද සොයා බලන්නේ ඒ පිළිබඳවයි. ඒ අනුව වට ප්‍රමාණය අඟල් 13කට වැඩි පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 70ක්. වට ප්‍රමාණය අඟල් 12 13ත් අතර වන පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 65ක්. වට ප්‍රමාණය අඟල් 12කට අඩු පොල් ගෙඩියක් රුපියල් 60කට අලෙවි කළ හැකි. ප්‍රශ්නේ තියෙන්නේ පොල් ගෙඩියක් ගන්න වෙළඳපොළට යන කෙනෙක් අපි සාමාන්‍යයෙන් ඇඳුමක් මහනකොට පාවිච්චි කරන මේ මිනුම් පටියක් කෙනෙක් අරගෙන යයිද? ඒ වගේම වෙළඳ මහතෙක් කඩේ වෙන්න පුළුවන් පොලේ වෙන්න පුළුවන් කඩ පිලක වෙන්න පුළුවන් පොල් ගෙඩියක් විකුණනකොට මේ වගේ මිනුම් පටියක් අරගෙන පොල් ගෙඩිය වට ප්‍රමාණය හොයලා පොල් විකුණයිද? උපරිම මිලක් පොල් සඳහා නියම කිරීම ඉතාම උචිතයි. නමුත් මෙලෙස වට ප්‍රමාණයන් තීරණය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම කොතරම් ප්‍රායෝගිකද? ජනතාවගේ සහ වෙළඳුන්ගේ අදහස් මේ. රජේ කියන පොල් 60ට දෙන්නේ කියලා. වෙළඳ අපිට ගෙනලා මේ 70 අතර බානවා. රජේ එමුනා වතු වල කියලා තමයි බලන්න ඕනේ මේ වතු වල ඒක කියලා බැලුවොත් තමයි පොල් මේට අඩුවට එන්නේ. මේ 70 78යි බාන්නේ අපිට. ඒකට අපි කොහොමද විකුණන්නේ? මිනිස්සු විලානවා කොහ 60ට පොල් කියලා අනා අපි ලඟ අපි කොහොමද දෙන්නේ? රජේ කියලා කතාව අඩුවට ගෙනලා මේ මිනිස්සුන්ට අඩුවට දෙන්න ඕනේ නේ. ගෙඩි ගන්න තමයි දෙන්න අපි මැන්නලා දෙන්නේ. උතක අඩුව කරලා දෙන්නවනම් අපිත් අඩු කරලා දෙන්න පුළුවන් අපිට. මේක සාර්ථක වෙන්නේ නැහැ. 70 වල දෙනවා නම් පොල් රුපියල් 60ට බාන්න එපා. ඒකට 70 වල දෙන්න පුළුවන්. දැන් පොල් බාන්නේ අපි රුපියල් 78යි 80යි බාන්නේ. ඒකට 70 වල දෙන්න බෑනේ. සාර්ථක වුණොත් හොඳයි. කොහොමත් මැන්නලා දෙනවනම් හොඳයි කියන්නේ මේ මට වුණත් හරි පොල් අඩුවෙන් ලැබෙනවා නම් හොඳයි. පාරිභෝගිකයට ඉතින් 70 වසමක පොල් සම්බෝලයක්වත් ගන්න තියෙන්න දෙපෑනේ. අඩුවට රජයෙන් කියනවා රුපියල් 70ට පොල් දෙන්න කියලා. 74 තමයි හෝල්සෙල් වෙළඳ පොල් දාන්නේ. එතකොට කොහමද 74 රුපියල් 7 පාඩුවෙන් දෙන්නද? හාල් 140යි දැන්. පොල්ලෙල රුපියල් 90ට කඩකාරයා විකුණන්න ඕනේ රුපියල් 90 ඒක සාධාරණයි. මේ සෝණ ඉඳලා කතා කරන්න පුළුවන්. පාරිභෝග අධිකාරිය එනවා. ආ රයිට්. පොඩි මිනිහා තමයි හැම දෙයකම තැලෙන්නේ. ඒකනේ වෙලා තියෙන්නේ. දැන් ඊයේත් මගේ ගෙදර මගේ පවුල රණ්ඩු වෙනවා. ඒකනේ මම දෙන වීදම මදිලු. මම මොනා කරන්නද? මට එන ආදාම මට දෙන පඩිය යනවා තමයි මුදාලිතේ සඳු කරන්නද? ජනාධිපතිතුමා තමයි මේකට හොඳ විසඳුමක් දෙන්න ඕනේ. මේ විදිහට මේ මොනා කරන්නද? කණ්ඩේපා කුමාරී. අඩු ගන්න බෑ කිමෙති අපි. අපි දෙන්නේ දැන් 78ට. 68යි අපි පුත්තල මිඳලා ගේන්නේ. ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම එකතු කරලා තමයි 78ට දෙන්නේ. පොඩි එක තියෙනවා ඒක ඉතින් අපි 65ට විතර වගේ දිනවා පොඩි මේක. ඒක නම් ඉතින් ප්‍රායෝගික වෙන එකක් නෑ තියෙන තත්ත්වෙත් එක්ක. දැන් අපි 78ට දාන්නේ. ඉතින් කොහොමද ඒක නන්නේ? ඉතින්ලා 10ක් පාඩුවෙන් ඉක්නන්න පුළුවන්ද? නිදහස් පක්ෂයේ ගොඩනැගීමට සුදුසු පුද්ගලයෙක් නොමැති බව හිටපු ජනාධිපති ඩී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ඒ දිවංගත අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 61 වන ගුණ සමරුව වෙනුවෙන් පැවති උත්සවයකදී දිවංගත අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 61 වන ගුණ සමරුව අද පෙරපරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී පැවැත්ුණා. ඒ හිටපු ජනාධිපති නී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ සුනිත්‍ර බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පෞලිය ඥාතීන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ සහභාගිත්වයෙන් ආගමික වතාවත් සිදු කර දිවංගත SWRD බණ්ඩාරනායක මහතාට පින් පැමිණවීමෙන් අනතුරුව බණ්ඩාරනායක සමාධියට පුෂ්ප පහර දැක්වීම සිදු කෙරුණා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයසිරි ජයසේකර සහ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා හිටපු කථානායක කරු ජයසූරිය මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා සහ දේශපාලචින් පිරිසක් එක්ව සිටියා. අපිට කියන්නකෝ දැන් කොහොමද බණ්ඩාරනායක ප්‍රතිපත්ති දැන් මේ රටේ තියෙනවද? බණ්ඩාරනායක ප්‍රතිපත්ති කොහෙද තියෙන්නේ කියලා මම හොයනවා දැන්. මගේ හදවතේ නම් තියෙනවා හිතවත් පාක්ෂිකයන්ගේ තියෙනවා අනිත්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ සූර්යකම සුමකලාරාම විහාරස්ථානයේ පැමිණ ආශිර්වාද ලබා ගත්තා. අනුරාධපුර කැකිරාව ආසනයේ සූර්යගම්ම සුමංගලාරාම විහාරස්ථානයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැමිණියා. එහිදී විහාරාධිපති පූජ්‍යපාද කොස්හින්නේ රත්නජෝති නාහිමියන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. අපි ඡන්ද දෙවිදක් සායනාංශනේ කිසිම සාකා සමිතියක් තාන්තා සමිතියක් සමර සමිතියක් නැතුව මේ වෙනකොට අපි මාස 6ක් ව්‍යාපාරිච්ච වෙලා මේ මාස 4ක් ලොක්ඩවුන් ගින්දා ගෙවල් ඇතුළේ 27,70,000කට වැඩි ප්‍රමාණයක් ඡන්ද ලබා ගත්තා. ඒ වගේම මන්ත්‍රී ආසන 54ක් අපි 23.9%ක් ලබා ගත්තා. ඉතින් අපි මේ වෙන විට අපේ පක්ෂයේ අපේ බලවේගයේ අතිතලය ශක්තිමත් කරගෙන යන බලසාර සුදුසු වෙලාවේදී ඔබතුමාට නායකත්වයේ ලැබෙයි කියලා අපි ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. නමුත් ඒක දුන්නේ නැහැ. යම් යම්මගේ බලකැදරකම් නිසා. ඉතින් එහෙම ඉතින් ඔය ගත්ත තීරණය වැරදි කියලා කියන්න බෑ. ඉතින් තවත් ඔබතුමා වයසට ගිහිල්ලා ඔව හැම වෙලාව වැඩකුත් නැහැ. මේ රටට වැඩක් කරන්න අපි ඉල්ලීම මේ රටේ බෞද්ධ ජන විඥානය තේරුම් අරගෙන සසු ආගම් වලට සලකමින් ඒ ගමන සූදානම් කරගන්න ඕන මික්සුන් වහන්සේලාට සමීප විය. බෞද්ධයාට විශේෂයෙන් සමීප විය. ඒ නායකත්වය ඔබතුමා ලබලා දෙන්න ඕන. ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් 19 අපිට ගැලපුණා. ඇයි? අගමැති ජනාධිපති බේදකලේ 19. නමුත් අද අපිට 19 ගැලපෙන්නේ නැහැ. අපිට ඕනාද 20. 20 ගේනකොට මතක තියා ගන්න ඕන මේ රටේ පාලනයට එකතු විය යුත්තේ පුරවැසියෙක් පමණයි කියන එක අපි ඉතුරු කරගන්න. මේ ගෙනාව අනිවාර්යයෙන්ම අගමැති පඹයක් වෙනවා. අගමැතිගේ දීර්ඝකාලීන ඇතුණ බලාපොරොත්තු බලවත්ව රටේ දේශපාලනයේ රැඳී සිටීමට එතුමා දැකපු හිණ ඔක්කොම බොද වෙලා යනවා. ජනතාවට විරුද්ධව ක්‍රියා කරොත් රටේ ජනාධිපති එයාට ඒ අයිතිතම මේ රටේ ජනතාව පෙන්වලා දෙවි අනාගතේ. ඒ කණ්ඩායම් වල නියෝජනය කරපු හිටපු ජනාධිපති කියනවා 19 වෙනි සංශෝධනෙත් එක්ක එතුමාටත් හරියට මේ රට පාලනය කරන්න බැරි වුණා මෙරි මෙරි ජීවත් වීමට අවස්ථාව උදා වුණේ කියලා එතුමාම කියනවා නම් වෙන කවුරුවක්වත් කියන දේවල් පිළිබඳව අපට හිතන්න දෙයක් නැහැ. 20 අඩුපාඩු තියෙනවා අපි එතෙන්ටයි යනවා. නමුත් ජනතා පරමාධිපත්‍ය අඳුකම් ව්‍යවස්ථාවෙන් තහවුරු කළා 19 හරහා. ඉතින් 19 තියෙන හොඳ ලක්ෂණ තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් මූල්‍ය විගණනය. පාර්ලිමේන්තුව තිබ්බ මූල්‍ය බලය එක පුද්ගලයෙකුට කවුරු හෝ විධායකට යනවා නම් ඒකට මේ රටේ මිනිස්සු ජනවරමක් දීලා නැහැ. මෙතෙන්දි වෙන්නේ 19 නිවස්තාව ඉවත් කිරීම මිස වෙන කිසිම දෙයක් අලුතෙන් හඳුනා දීම නෙවෙයි. මේ මවන්න හදන බිල්ලට අහු වෙන්න එපා කියලා අපි ජනතාවට කියනවා. මේගොල්ලෝ බිල්ලෝ මවලා එකපාරක් ආණ්ඩු පෙරළලා මේ රට විනාශ කරනවා. දැන් ආයි බිල් එක මවන්න හදනවා. දැන් මේ ගේන 20 අවස්ථා සංශෝධනයේ අනිවාර්යයෙන්ම මේ රටේ ඊටිනෝනේ වැද්දගත්ම හේතුව තමයි මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ක්‍රූර අමානුෂික වද හිංසාවලට ලක් නොවීමේ අයිතිය ඒන් ඉවත් කරනවා. විස්ස ආපු ගම
පසුගියදා පොලිසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් මීගමුව කොච්චකඩේදී ජීවිතක්ෂයට පත් වූ කුඩු රොහා හෙවත් දේවමුනි හැරල් රෝහණද සිල්වාගේ ප්‍රතිවිරුද්ධ පාතාලකල්ලි සමාජිකයෙක් වූ අමල් සිංහාරද සිල්වා හෙවත් කුඩු අංජුගේ සහෝදරිය ඇතුළු සිව් දෙනෙක් දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැරල් රෝහණද සිල්වා හෙවත් කුඩු රොහාගේ මරණය සැමරීමට සූදානම්ව සිටි මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී. 2016 වසරේදී ඝාතනයට ලක් වූ කුඩු අංජුගේ සහෝදරයා වන ලං සියානෙමති පුද්ගලයාගේ සොහොන පිහිටි ස්ථානයට මල්ලිසීම සඳහා සූදානම් කර තිබූ ද්‍රෝණ යන්ත්‍රයක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන දැනට ඉන්දියාවට පලා ගොස් සිටින කෙසල්වත්තේ දිනුකගේ මද්‍රව්‍ය ජාලයේ මෙහෙවන කඩප්පානම් පුද්ගලයා බොරැල්ල පොලිසිය විසින් බොරැල්ල බේස්ලයින් පාරේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී කොකේන් ග්‍රෑම් 36ක් පොලිස් භාරයට ගෙන ඇති අතර අපරාධ රැසක් සම්බන්ධයෙන් ඔහු වරෙන්තුකරුවෙක්ද වනවා. ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙක් හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 65කට ආසන්න ප්‍රමාණයක් සමගින් ඉපලෝගම පොලිසිය හා යුද හමුදා බුද්ධ්‍යංශ එක්ව සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගව ඝාතනයට එරෙහිව සියතු ගෙනේද ප්‍රවෘත්ති විශේෂාංගය දැන් ගවයින්ගෙන් අප ලබා ගන්නා ප්‍රයෝජන බොහොමයක් තිබෙනවා. අප රට තුල දිනකට ගවයින් 5000කට ආසන්න සංඛ්‍යාවක් ඔබේ රස මසවුලු පිනවීම සඳහා මරා දමනු ලබන බව ඔබ දන්නවාද? මේ අතර මරණයට කැප වූ කිරි ගවයින් මරණයෙන් මුදාගත් පසු කල යුත්තේ කුමක්ද? ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කරමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අප සමග මෙලෙස අදහස් පළ කළා. අද අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේ ගව ඝාතනය වළක්වලා ගවයා මෙරටේ කෘෂිකර්මාන්තය සඳහා ඒ වගේම අපේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ප්‍රයෝජනෙට ගන්න. අද වෙනකොට ගවයන් පිළිබඳව මෙවැනි මතයක් හෝ ඉදිරිපත් කරලා මේ අහිංසක සතා මේ කිරි අම්මා පිළිබඳව රටේ දැනුමක් ඇති කිරීමට මාධ්‍ය ආයතනයක් හැටියට කටයුතු කිරීම ගැන ප්‍රශංසාව හිමිව යුතුව තිබෙනවා. මෙන්න මෙවැනි ප්‍රශ්න පිළිබඳව තමයි රටේ ජනතාව දැනුවත් කළ යුතුව තිබෙන්නේ. අද විශාල විදේශ විනිමයක් වැය කරන්නේ විදේශ රටවලින් කිරිපිටි ගෙන්වා ගැනීම සඳහා අති විශාල ධනස්කන්ධයක් වැය කරනවා. නමුත් අපිට අපේ හැම ගෙදරකම හැම නිවසකටම ගම්බද පළාත්වල එක කිරි ගවය ගාණෙ දුන්නොත් අපිට අපේ රටට විශාල විදේශ විනිමයක් ඉතුරු කර ගන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා ගව ඝාතනය වළක්වන්න මේ රටේ වගකීම් සියලු දෙනාම කල්පනා කළ යුතුයි. අපි දන්නවා අපිට උපද්‍රව ඇති අවස්ථාවලදී පවා බොහෝ විට අපි ගවයන් නිදහස් කරනවා. ලෝකයේ අභය දානේ දීපු එකම ජාතිය අපි. ඒක නිසා තමයි අභය භූමි සංකල්පේ රට ලෝකෙම පැතිරලා තියෙන්නේ අපේ. මේ නිදහස් කරන ගවයන් කොහේ යනවද කියලා වරක මං කල්පනා කළා. අපි පොඩි කාලේ ඉඳලා දිගින් දිගටම මං කිරි ගවයෙක් නිදහස් කළා, අපල උපද්‍රව වලට කිරි ගවයෙක් නිදහස් කළා කිව්වට ගවයන් කොහේ ගියාද කියලා හිතන්න බැරුව හිටියා. ඒ නිසා මටත් මගේ තියෙන පොඩි ගොවි පොලක් අබාධිත සෙබළුන් යොදවල ඒකල ප්‍රදේශේ. ඒ නිසා මම හදුවා පින්ගව බැංකුව කියලා බැංකුවක්. මේ පින්ගව බැංකුව ඇතුළෙත් විශාල ප්‍රමාණයක් කිරි හරකුන් දැනට සිටිනවා. දැන් අපිට ප්‍රශ්නයක් තියෙන මේ තනකොළ ආදී ප්‍රශ්න. නමුත් අපිට හමු වුණු කිරි හරකුන් අපි බොහෝසේ විහාරස්ථාන හරහා හොඳ ගොවියන්ට ගම්බද පළාත්වල බෙදා හදා දීලා තිබෙනවා. විකාශය අවසන් ජලිත හමුවෙමු රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.